Hello guys, අලුත් update එකත් එක්ක exam එකේ කොහොමද account එකක් create කරගන්න කියලා අපි බලමුද? එන්න එහෙනම් මාත් එක්ක. මම ඕගොල්ලන්ට දීලා ඇති මෙන්න මේ විදිහේ link එකක්. ඉතින් මෙන්න මේ link එක උඩ ඔයා simply touch කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකකට අරගෙන එනවා. මෙතනින් ඔගොල්ලෝ අමතක නොකර අනිවාර්යයෙන්ම continue on the web කියන එක තෝරගන්න. මොකද අපි application එක use කරන්නේ නැහැ. අපි web browser එකෙන් තමයි අපේ දේවල් ටික කරගන්නේ ඒක නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ continue on the web මතකනේ continue on the web කියන එක උඩ touch කරලා ඔයා web browser එකෙන් තමයි ඔයාගේ account එක create කරගන්න ඕන app එක use කරන්න එපා හරිනේ app එක use කරන්න එපා continue on the web කියලා මේ විදිහට මම touch කරගත්තට පස්සේ ඉස්සෙල්ලාම ඕගොල්ලන්ගෙන් අහනවා cookies policy එකක් ගැන. ඉතින් මේකේ ඔක්කොම accept all කියලා දෙන්න නැත්නම් ඔයාලා ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා පුළුවන් simply මෙන්න මෙතන තියෙනවා language එක select කරගන්න පුළුවන්. මෙතන මම දැනට මෙතන ඉංග්‍රීසි විදිහටම තියෙන්න අරිනවා. එහෙම නැත්නම් ඔයාට සිංහල භාෂාව තෝරගන්නත් පුළුවන්. මම මෙතන English කියලා එහෙම තියෙන්න අරලා ඊළඟ step එකට යනවා. Country of residence කියලා අහනවා. ඒ කියන්නේ දැනට ජීවත් වෙන පදිංචි රට මොකක්ද කියන එක තියෙන්නේ. ඔයාගේ IP address එකෙන් එක ගන්නට track වෙලා මෙතන automatically ශ්‍රී ලංකා කියලා මෙතනට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඔයා මෙතනට email address එකක් දෙන්න ඕන. ඔයාගේ email address එක මෙතනට දෙන්න. මම මෙතනට මගේ email address එක දෙනවා. ඊට පස්සේ ඔයා මෙතනට password එකක් දෙන්න. මෙතන තියෙනවා password එක දෙන්න ඕන condition කිහිපයක්. පළවෙනි එක තමයි අකුරු හෝ පාවිච්චි කරන characters 10ත් 15ත් අතර ප්‍රමාණයක් වෙන්න ඕන. Use one or more numbers. Number එකක් හෝ ඊට වැඩියෙන් පාවිච්චි කරන්න ඕන. ඉංග්‍රීසි අකුරු එකක් හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕන. ඒවා simple අකුරු සහ capital අකුරු එකක් හෝ ඊට වැඩියෙන් තියෙන්න ඕන. ඒ වගේම symbol එකක් පාවිච්චි කරන්න ඕන. ඉතින් මම මේ වෙලාවේදී මෙතනට password එකක් මම දෙනවා මෙන්න මේ විදිහට. Password එක මම මෙන්න මේ විදිහට type කරගෙන ඊට යටින් තියනවා මෙන්න මෙතන පොඩි ටික් එකක් දාන්න තැනක් මම මේ ටික් එක දාලා යටින් මේ තියෙන register කියන button එක උඩ touch කරනවා ඊට පස්සේ මට එනවා මෙන්න මේ විදිහේ එකක් ඔයා මෙතනින් මේ password එක ඉස්සෙල්ලාම save කරගන්න ඒක වඩා හොඳයි ඊට පස්සේ please check your email කියලා මගේ email එක check කරන්න කියලා එකක් එනවා මම ඊට පස්සේ එනවා මගේ email එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ විදිහට පෙන්නනවා xm කියලා verify your email address කියලා මට mail එකක් ඇවිල්ලා තියෙනවා මම ඒකට යනවා ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් verify email කියලා මෙන්න මේ විදිහේ කොළපාට button එකක් තියෙනවා මම ඒක උඩ touch කර ගන්නවා හරි අපේ මූලික වැඩ ටික ඉවරයි email එක confirm කරා verify කරලා තියෙන්නේ දැන් අපිට තියෙන්නේ අපි හදපු account එකට ඉස්සෙල්ලාම log වෙන්න account එකට log වෙන්න අපි පාවිච්චි කරනවා දුන්න email address එක මම මෙතනින් මම දුන්න email address එක select කරගන්නවා ඔය save කරා නම් මෙන්න මේක තමයි මම දුන්න එක මම එතනින් ඒක touch කරගන්නවා automatically ඊට පස්සේ මම log වෙනවා ඔයා අතනින් save කරේ නැත්තම් මෙතන ඔයා type කරන්න සිද්ධ වෙනවා ඊළඟට තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි ඔයාට account එක හැදිලා තියෙනවා කියලා පෙන්වන්නේ මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් ඔයාට verify your account to claim your $30 no deposit necessary කියලා. දැන් මෙතනදී කියන්නේ ඔයාගේ account එක තවම verify වෙලා නැහැ. දැන් අලුතෙන් register වෙන කෙනෙක් නේ ඔයා. එතකොට ඔයාගේ account එක තවමත් verify වෙලා නැහැ. Account එක verify කරන්න කියනවා bonus එක ගන්න. අපි පොඩ්ඩක් මෙන්න මෙතනට ගිහිල්ලා බලමු. මේ profile icon එක තියෙන තැනට. ඒකට ගියාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා ඔයාගේ email address එක ඉස්සරහින් not verified කියලා. ඉතින් මේ not verified කියලා තියෙන එක verified කියලා වැටෙන්න ඕනේ. එතකොට තමයි ඔයාලට ඉතිරි වැඩ ටික කරගන්න පුළුවන් වෙන්නේ. ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද මේක verify කරගන්නේ කියලා. මෙතන home screen එකේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් verify now කියලා මෙතන button එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක උඩ touch කරගන්නවා. ඊළඟට අපි දැන් දුන්නේ ඊමේල් ඇඩ්‍රස් එක විතරයි අතනට. ඒක නිසා අපෙන් තව විස්තර ගොඩක් ඉල්ලනවා. අපි මේ විස්තර ටික දීලෙමු. මම මගේ ෆස්ට් නේම් එක මේ විදිහට දෙනවා. ඔන්න මම දැනටමත් ෆිල් කරලා සේව් කරලා තියෙන ඩීටේල්ස් ටිකක් මේ විදිහට දෙනවා. ඊට පස්සේ date of birth කියලා අහනවා. මගේ උපන් දිනය තමයි අහන්නේ. මම මෙතනින් ටයිප් කරලා බලමු එනවද කියලා. නෑනේ. කැලෙන්ඩර් එකෙන් සිලෙක්ට් කරන්න වෙනවා. ටයිප් කරලා බලමු.
හරි. ඊට පස්සේ මම ෆෝන් නම්බර් එක මෙතනින් ආපහු එඩිට් කරනවා. මේක නෙවෙයි මම යූස් කරන ෆෝන් නම්බර් එක. මම එතනින් මගේ ෆෝන් නම්බර් එක දානවා. හරි. මේ විදිහට ෆෝන් නම්බර් එකක් දැම්මම පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපිට මේ වෙලාවේ ඉල්ලන විස්තර ටික දීලා ඉවරයි. මිඩල් නේම් කියලා තියෙන එක ඔප්ෂනල්. ඒක අත්‍යවශ්‍ය නැහැ. මිඩල් නේම් එකක් තියනවා නම් විතරක් දෙන්න පුළුවන්. නැත්නම් ඒක හිස් තැනක් විදිහට තියන්න. ඊට පස්සේ continue කියලා දෙන්න. ඊළඟට අහනවා your profile details වලට මෙතන අපේ මේ address එක සහ පදිංචිය පිළිබඳව විස්තර තමයි අහන්නේ. මෙතනදී අපි document එකක් upload කරන්න ඕන. මේක තහවුරු කරන්න. ඒ කියන්නේ අපි මෙන්න මෙතන පදිංචි කියන එකට අපි document එකක් upload කරන්න ඕන. ඒකට ගන්න පුළුවන් document එක තමයි ඔයාගේ ID එක, ඔයාගේ license එක, ඒ වගේම ඔයාගේ නමට තියෙන බැංකු පොතක්, ඒ වගේම light bill, වතුර bill මේ ඕනෑම එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒවා ඔයාගේ නමට තියෙන්න ඕන. ඒ වගේම ඔයා මෙතන enter කරන address එකත් එක්ක සමාන වෙන්නත් ඕන. ඉතින් හොඳම දේ, ලේසිම දේ තමයි ඔයා ඉන්නේ කොහේ වුණත් කමක් නැහැ දැනට ලංකාවේ ඇතුළේනේ ඉන්නේ. ඉතින් ඔයාට ලේසිම විදිහ තමයි ඔයාගේ driving license එක හරි එහෙම නැත්නම් ID එක හරි අරගෙන ඒ දෙකෙන් එකක තියෙන address එක මේකට දාන්න. මම මේ වෙලාවේදී මගේ ID එකේ තියෙන address එක මෙතනට enter කරගෙන යනවා. මෙන්න මේ විදිහට තමයි මගේ address එක තියෙන්නේ. අනේ මෙන්න මේ විදිහට. හරි. මම මේක type කරන්නම් ඔයගොල්ලන්ටත් බලාගන්න ඕන වෙන විදිහට. මෙන්න මේ විදිහට address කියන තැනට ඔයාගේ ගෙදර number එක. ඊට පස්සේ street number කියන එකට අපි ඔය දැන් පාර කියලා තියෙනවා. දැන් මෙතනදී නම් මට පාර කියලා කොටසක් set වෙන්නේ නැද්ද කොහෙද? එහෙම දැම්මා. ඊට පස්සේ ටවුන් එක මොකද්ද කියන එක දාන්න. මෙච්චරයි එන්න ඕන. මීට වඩා තව කෑල්ලක් දෙකක් ඇඩ්‍රස් එකේ තිබුණට කමක් නැහැ. මේන්ලි මේ ටික තිබුණා නම් ඔයාගේ account එක verify වෙනවා. ප්‍රශ්නයක් නැහැ. postal code එක කියන්නේ ළඟම තැපැල් කාන්තෝරුවේ නම. මම ඔන්න ඒකත් මේ විදිහට දානවා. ඊට පස්සේ add financial details කියලා දෙනවා. අපි පොඩ්ඩක් එතනට යමු මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අහනවා have you had any forex education on this? මෙතන දෙන්න මේ මෙතනදී අහන්නේ ඔයාගේ account එක investor account එකක් විදියටද පාවිච්චි කරන්නේ කියන එක. ඒක no කියලා දෙන්න. මෙතන ටික් එක දාන්නත් ඕන. ඊට පස්සේ continue කියලා දෙන්න. ඊළඟට ඔයාට සිද්ධ වෙන්නේ documents upload කරගන්න. ඉතින් මෙතනදී කරන්න තියෙන මෙච්චරයි. දැන් මෙතනදී බලවට පස්සේ ඔයාලට පේනවා verify identity කියලා පළවෙනියටම මෙතනින් ඔයාගේ document එක ඉල්ලනවා. මම මේක උඩ touch කරගෙන gallery එකට ගිහිල්ලා මගේ document එකක් එහෙම නැත්නම් මගේ ID එකේ ඉස්සරහ පැත්තේ photo එක මෙතනට upload කරනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් camera එක මෙතන තියෙනවා camera කියලා camera එක use කරලා මෙතනට photo එකක් මේ වෙලාවෙම ගහලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලින් ගත්ත ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. මම ඉතින් කලින් ගත්ත ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරන්න හදන්නේ. මෙන්න මේ විදිහට මෙතනින් ගිහිල්ලා ගැලරි එකට යනවා. ගැලරියෙන් මම ෆොටෝ එකක් මෙන්න මේ ගැලරි කියන එකට ගිහිල්ලා මෙතනින් මම ෆොටෝ එකක් සිලෙක්ට් කරනවා මෙතනට. හරි, මම ඐඩෙන්ටිටි ප්‍රූෆ්මන්ට් කියන එකට එහෙම නැත්නම් වෙරිෆයි ඐඩෙන්ටිටි කියන එකට මගේ ID එකේ ෆ්‍රන්ට් සයිඩ් එකේ ෆොටෝ එක අප්ලෝඩ් කරගත්තා. ඒත් එක්කම මම verify residency කියන එකට මෙතන ID එකේ back side එකේ photo එකක් upload කරගන්න ඕන. මම මේක උඩ ආපහු touch කරනවා කලින් වගේම. ඊට පස්සේ යනවා gallery එකට. හරි, එතකොට මෙන්න මේ විදිහට මම document දෙකම මෙතනට upload කරා. select කරලා තියෙන්නේ දැන් තමයි upload වෙන්න යන්නේ. ඒ කියන්නේ මම මේ මෙතන verify identity කියන එකට මෙතන document එක select කරලා තිනවා. ඊට පස්සේ verify residency කියන එකටත් මම document එක select කරලා තිනවා. ඊට පස්සේ අන්තිමේදී මෙතන අප්ලෝඩ් යෝ ඩොකියුමන්ට් කියන එක උඩ ටච් කරාට පස්සේ ඩොකියුමන්ට්ස් ටික වෙබ්සයිට් එකට මෙන්න මේ විදිහට අප්ලෝඩ් වෙනවා. ඊට පස්සේ you are successfully uploaded your documents කියලා මෙතන අපිට එනවා notification එකක්. ඊළඟට අපිට කියනවා deposit එකක් කරගන්න කියලා. අපි චුට්ටක් ඉමු account එක ඉස්සලාම verify වෙනකන්. මෙන්න මෙතන මේ විදිහට profile icon එකට ගියාම pending කියලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ pending කියලා තියෙන එක verified කියලා වැටෙන්න ඕන. ඉතින් මෙතනදී මම ඔයගොල්ලන්ට තව දෙයක් පෙන්වන්න ඕන. මම යූස් කරලා තියෙන්නේ
dark mode එක. ඉතින් මේක ඔයාලට සමහර විට ඔයාගේ phone එකේ තියෙන විදිහත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. මේක තමයි light mode එක. මෙන්න මේ විදිහට වෙන්න පුළුවන් ඔයාගේ තියෙන. ඉතින් මම use කරන්නේ normally dark mode එක. ඒක නිසා මම dark mode එකට ආපහු මේ විදිහට මාරු වෙනවා. ඉතින් මෙන්න මේක තමයි XM එකේ updated website එකේ account එක හදන විදිහ. ඉතින් අපි පොඩ්ඩක් මෙන්න මේ my profile කියන එකට ගිහිල්ලා බලමු. ඒකට ගියාට පස්සෙත් මෙතන ඉස්සෙල්ලම පෙන්නනවා account එක තවම pending. ඊට පස්සේ මගේ details ටික පෙන්නනවා එච්චරයි. අපි ඊට පස්සේ බලමු මෙතන menu එකට ගිහිල්ලා. Menu එකෙත් මෙන්න මේ දේ වගේ දේවල් ටිකක් තියෙනවා. මේකේ තියෙනවා home කියන එකට අපි පොඩ්ඩක් යමු. Okay. මෙතනදී දැනට ඔයාගේ create වෙච්ච account එක මෙන්න මේ මේ තියෙන එක real account එක. අනිවාර්යෙන් බලන්න ඔයා මෙන්න මෙතන accounts overview කියන එක යටතේ real සහ demo කියලා කොටස් දෙකක් තියෙනවා. මේකෙදී මේ real කියන එක තමයි මම select කරලා තියෙන්නේ. ඒකේ 90 67 63 කියන number එක තමයි මගේ account number එක විදිහට මෙතන generate වෙලා තියෙන්නේ. ඒත් එක්කම මම මේ demo කියන එකට ගියාට පස්සේ demo කියන එකෙත් automatically මෙන්න මේ විදිහට account එකක් create වෙලා තියෙනවා. ඉතින් ඔයාට practice account එකක් විදිහට මෙන්න මේ demo account එක use කරන්න පුළුවන්. ඒත් එක්කම පහළ ආපහු තියෙනවා $30 bonus කියලා. ඔයාට claim කරන්න නම් account එක verify වෙන්න ඕන. මෙන්න මේ විදිහට මේ ටික තියෙනවා. මූලිකව ඔයා දැනගන්න ඕන දේවල් ටික තමයි account එක create කරද්දී මේ ටික website එක update වුණාට පස්සේ. ඉතින් මෙතනින් එහාට කොහොමද මේකේ ගනුදෙනු කරන්න කියන එක වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම කොටස් වශයෙන් වෙන වෙනම දාලා තියන්නම්. එතකොට ඔයගොල්ලන්ට ඒක ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මම හිතනවා සාර්ථකව account එක create කරලා ඇති කියලා. අනිවාර්යෙන්ම ඔයා create කරනකොට account එක මතක ඇතුව description එකේ තියෙන link එකෙන් තමයි create කරන්න ඕන. එහෙම නැති වුණොත් ඔයාට RTF එකකින් ඕගොල්ලන්ට නොමිලේ ලැබෙන facilities හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි අලුත් video එකකින් හම්බ වෙනකන් ජය වේවා.